අපේ දුක් ගැනවිල්ල කියනවා. අපි අපේ මේ ගමන් මාර්ගයේ අපිට කරදරයක් නොවන විදියට එයාට යම්කිසි උපදේශයක් දුන්නම මේ ඒක වරදක් නෙවෙයි නේද? දැන් අපිට කෙලෙස් ඇති වෙනවයි කියලා එයාට හිත සංසිඳෙන්න මොනවා හරි නොකිය ඉන්නවද? නෑ නෑ, අපේ යුතුයකම අපිට මොනවා හරි උපදේශයක් දෙන්න පුළුවන්. ඒක අපේ යුතුයකම. කවරේ දරුවෙද්ද කවරේ ඇවිල්ලා කිව්වම මොනවා හරි ප්‍රශ්නයක්, දරුවෙකුට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. එයා නිතර මට කතා කරලා කියනවා එයාගේ මේ ප්‍රශ්න. හරි. අහහ. ඉතින් මමත් එයාගේ හිත සැනසෙන්න ඔයා මේ ධර්ම කටයුතු කරගෙන දිගට යන්න ඔයාගේ මේ ප්‍රශ්න විසඳෙයි කියලා මම කියනවා. කිව්වට ඉතින් එයාට තාම හිත හදාගන්න අමාරුයි. හරි. කමන්නේ මෑනියෝ. මෑනියෝ හිත හදාගන්න පුළුවන්. එයාට හිත හදාගන්න බැරි වුණා කියලා. නෑ. මම පුළුවන් තරම් මගේ කටයුතු කරගන්න තමයි බලන්නේ. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ කට්ටියට සමහර හැදෙන්නත් පුළුවන්, නොහැදෙන්නත් පුළුවන්. අපිට යුතුයකමක් පුළුවන් මොන හරි උපදේශයක් දෙන්න. ඊට පස්සේ අපි අතරිනවා. ඒ කියන්නේ අපි ඇතර උපදේශයක් දුන්නත් කාටුණත් අපි කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අපි කෙනෙක් අසරණ වෙන්නව නම් මොන හරි ඒක මෙවගෙන. හැබැයි වැඩි ගොඩාක් අසරණ අය සමීප කරගන්නේ. ඒ කියන්නේ තමන් ශක්තිමත් වෙන්න ඕනේ. තමන් නෙගටිව් එනර්ජිස්, නෙගටිව් ෆීලිංස් ගන්න. අරගෙන තමන් ගොඩ වෙලා වගේ තියෙන, ඒ කියන්නේ අපි ආශ්‍රය කරන්න ඕනේ අපිට සමාන වූ ඉහළ කෙනෙක්. එහෙම දැන් මේ සමාන හෝ ඉහළ කෙනෙක්. එතකොට අපි වර්ධනය වෙනකොට, ශක්තියක් වෙනකොට අපිට ලොකු හෙවණැල්ලක් වෙන්න පුළුවන් කට්ටියට. ඉතින් නැත්තම් මේ ප්‍රශ්න තියෙන අය ගොඩාක් හැම වෙලේම මෙහෙමයි, ප්‍රශ්න තියෙන ගමන් මේ ප්‍රශ්න අහන්න යාට උත්තරයක් දෙනවා. එතකොට යාට පොසිටිව් ඒක ශක්තියක් දීලා අරිනවා. එහෙම නැත්තම් ටිකක් දැන් මගේ අම්මටත් ගොඩාක් කට්ටිය ටෙලිෆෝන් කළා රෝමයා, මොකද ගලන් ගිහිව ඉන්නවා. යා සහනයක් දෙනවා. යා බොහොම කාරුණිකයි. ඉතින් මොකද්ද මේ, ඉතින් මම හිතන අම්මා සමහරట్లా ආශිර්වාදත් කරා. අම්මත් අම්මගේ තමුතු චරිතයක් ඇත්තට. ඉතින් මම අම්මට කියලා තියෙන්නේ දුරින්දන් ආශිර්වාද කරන්න, ළඟට යන්න එපා. ඒ කියන්නේ දුරින්දන් කාමරේ කියලා හිතන්න මේ අය මගේ පිටක් කිල්ලෝ. ඒක යනවා. වැඩිය ළඟට යන්න එපා කට්ටියගේ. ඒ කියන්නේ තමන්ව මෙහෙම යම් විදියකින් තියාගෙන තමයි අනිත් අයට තමන් වැටෙන විදියට, මෙයා වෙන විදියට කිසි මේ දෙයක් කරන්න නරකයි. ඒක ඥානින් ප්‍රඥාවෙන් කරන සේවයක්. සමහරට මට හිතෙන කට්ටියව අල්ලන්න යම් දෙයක් කියලා. හැබැයි මම ඉඳලා හිටලා මේවා කරනවා. අර මොකක් හරි ශක්තිය, සමාධි හරි ශක්තියක් දෙන්න. හැබැයි ඒකත් හොඳ නෑ. සමහරට මාව දැන් මේවා අල්ලන්න එපා කියලාත් අර ලංකාවේ නම් ඒගොල්ලෝ මෙහෙට පණිවිඩ එවන්නේ කොහොමද කියන්නේ නෑ. ඒගොල්ලන් ගානක් නෑ. මෙහෙ තාම දන්නේ නෑ. ඒකින්ද ඔහොම මට පුළුවන් ඉන්නේ ෂේම. දැන් ඔහොම කිව්වොත් අල්ලන්න දෙයි නැත්තම්. දැන් හරි වැඩේ වෙන්නේ නේද මින්මචන්. දැන් මම රහස කිව්වා හැබැයි. මොකද ඔකද ලංකාවේ ගොඩක් අය දන්න දෙකේක මෙයා වෙලා ඒගොල්ලන්ගේ ලොකු ප්‍රශ්න වලට ගැලවෙන්න බැරි ප්‍රශ්න වලට ඉතින් දැන් ඔහොම එන්න පටන් ගන්නවා. ඉතින් මම කොහොමද ඒගොල්ලන්ට ආශිර්වාද දෙනවා, පුළුවන් දේ කරනවා, ඒක කරන හැබැයි මාව තියාගෙන ඒක මට මොකද එකක් තියෙන්නේ දැන් මට ප්‍රශ්නයක් නැහැ. මොකද එහෙම වුණාම උනේ මට එක එක අමාරු එන්න පටන් ගත්තා. මොකද තමයි මම අදිෂ්ඨාන කරනවා නේ මෙයාගේ මේක නැත් මේක ඉතින් මේක ඒක තියෙන මොකක් හරි ඕකේ ගුප් මේක ගුප්තයි කියන දේ මොකද්ද මන් දන්නේ. එක එක දෝෂ තියෙන පුළුවන් නේ. කියන්නේ ඒවා ඉතින් මට ප්‍රශ්නයක් නෑ. මට එයාව විතරක් ගලව ගන්න බෑනේ. මම මේ ආවේ ගොඩක් ඉතින් මාව ඒක මෙයා දැන් අපි වඩින්ද මහතුරු මෙයා කරා සජෙස් කරා. අපි අර මොකද්ද ස්පෝට් මොකද්ද පෝට් සීද පෝට් සී එක දැන් මේ මහතුරුට මං গুপ্ত තැනක් කොහේ හරි තියනවද කියලා අහුවම මහතුරු සජෙස් කරේ පොට්සි. ඉතින් මහතුරු গুপ্ত කියලා හිතන්නේ හොල්මන් ඉන්න තැන්. මම බලාපොරොත්තු දෙවිවරු වගේ මොකක් කරේ දෙන්න නේද? ඉතින් දැන් හරි වැඩේ කමන්නේ. මම ලංකාවට පිට වෙන දවසේ ගියාම අර ප්‍රෝග්‍රෑම්ස් කරන්න නැණි පිංගුත් නැත්තම් මේ වැඩේ වුණා මට. ලංකාවේදී මේ මොකද උනේ මේ අන්තිමට කරපු ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි ඊට ඉස්සෙල්ලා කරපු ප්‍රෝග්‍රෑම් එක. මට මෙහෙම ඇවිල්ලා පින්වතුනි කතා කරන්න බෑ. ඒක දන්නවද? සිහිතන්න බෑ. ඉතින් අර මට බඩන භාවනාවක් තියෙනවා විදර්ශනා කරන එක. ඒකෙන් මට කවදත් මං ඉතින් කිව්වා මට මොකක්ද දන්නේ, ඔයගලන්ට මොකක්ද දන්නේ මෙතන. මට මේ එහෙම කියලා හිටියා මිනිත්තු 10ක් 15 කට සෙන ගැවිලා නිකන් මේ
ඒකලම තමුතු සෙනගක් ඇවිල්ලා හිටියේ නිකන් ඒගොල්ලෝ මොකද ප්‍රාතිහාරයක් බලන්න කියලා තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ කවුද හාමුදුරුවෝ කියලා මොකද්ද එකක් ඉතින් ඔහොම බලන්න හම්බෙන්නේ නැහැ ඒක නිකන් මේ මේගොල්ලන් අමුතු විදියට ඇවිල්ලා තිබ්බා මටත් අර ඕගනයිස් වෙනකොටම දැනුණා නිකන් නිකන් අන්කම්ෆර්ටබල් එනර්ජි එකක් මං කුටි කියන කාමරේ වැඩි හිටිය ඉතින් ඒගොල්ලන් වැරද්දක් නෙමෙයි මොකක් හරි මගේ ඒ වෙලාවක අකුසල කර්ම වාරයක් තියෙන්න ඇති කොහොමාරි තියා පරක්කු තුන මම ඒ යම් තැනකට ගිහලා භාවනා කරලෙන්නේ ප්‍රෝග්‍රෑම් එකට ඒක මේ ටිකක් එකක් තුන මම මිනිස්සුත් බලන්න ඉන්න කියලා අර යම් දෙයක් කරන්න නැතුව එහෙමම වැඩියම් පස්සේ මට කතා කරගන්න බෑ ඒ කියන්නේ මට හිතන්න බෑ කතා කරන්න හැබැයි ඉන්ට්‍රෙස්ටිං දේවල් ටිකක් වුණා ඉතින් මගේ ඔය පැත්තක් මත කියන්න හිතනොතින් කොහොම හරි මම මෙහෙම එක එකව හිතනවා මේවා කරන්න බෑ ඉතින් මං ගලන්ටත් කිව්වා මන් දැන් බැලේ කොහොමද මේක ඉවර කළේ එහෙම මෙයන්ද එදා අර මොනවාද දේවල් වගේ දෙන්නත් මිනිස්සුන්ට බලාගෙන හිටියා පස්සේ මම බුදුහාඳුරන්ගේ යම් අදි ගුණයක් ඒවා අදිෂ්ඨානයක් ඒවා සිහිපත් කළා තමයි ඔන්න ආවා ඉතින් පවුනේ මෙයායට මෙච්චර ඇවිල්ලා ආපු ගමන්ම ඒක මං ඊට පස්සේ ඔන්න කරුණටියක් ඔය ඒත් මම දැන් බයෙන් ඇත්තට බයෙන් කියන්නේ මට ෂුව නෑ දැන් මේකේ මගේ අතේ නෙමෙයි මං ඉක්මනට බැලුවේ මේක දැන් දීලා ඉවර කරන්න හිමීට මං මෙහෙම්ම පිට වෙන්න ඉතින් කොහොම හරි මං දුන්න හැබැයි උපරිම විදියට අදිෂ්ඨානවත් ඒවා මොනවත් කරන්න බැරි වුණා හරියට මං ලාවට හොම මෙයා කරගෙන පිට වුණා පිටුනම් පස්සේ මම ඇත්තටම මොකක් හරි කවහරි මට ඒක කියන්න බෑ මේක අහනවා දෙවිවරු ගැන අර මේවලන් හැබැයි මේවට ආරක්ෂාවට ඉන්නවා තමයි කට්ටියක් එහෙම මම වඩම්මගෙන යවුණා ඒ රාත්‍රියේ ගිහිල්ලා පස්සේ තමයි මට තේරුණේ ඇත්තටම මගේ මේ ඔය එක එක පිං ගන්න කට්ටිය ඒක සමාර්ථ ඔය පාරවල් වල මැරිලා ඒ කියන්නේ පාරවල් හන්දි වල ආරෝම එලිලා ආරෝම ඒවයි කට්ටිතින් මොකක් හරි මගේ ආවරණයක් නැතුව තිබිලා එක පාටම එල්ලෙන්න මක්කරි බලදින ඇතින් නැත්නම් මට මෙහෙම එච්චර මහන්සි වගේ ගතිය ඒක මොනවත් කරගන්න බැරි වුණා නේ මහන්සි පුදුම මේ කතා කරගන්නත් බෑ හිතන්නත් බෑ ඉතින් පස්සේ තමයි මට ඊළඟට මම හොඳට ප්‍රිපෙයර් වුණා හොඳ ෂුවර් කරගත්ත නැත්නම් මේ ඊට ඉස්සෙල්ලා මේ එහෙම මේ භාවනායේ කටයුතු හොඳට කළා ඒ කට්ටිය ගාවට ඉතින් මම අර මෙහෙම හම්බ වෙනකොට සම් පොඩි ඔපරේෂන් එකක් වගේ මේ කට්ටියට මොකක් හරි ඒගොල්ලන්ට මේ දෙයක් වෙන්න ඕනේ ඉතින් ඒකෙදී අර මටත් සහයෝගය ඕනේ කට්ටියගෙන් ඉතින් ඔය නිකාම කියුරියස් සිටි එකට ඇවිල්ලත් හරියන්නේ ඒකත් මට බලපාන්න බලා ඉතින් ඔහම එනකොට ඉතින් මේක බනම විතරක් නෙමෙයි ඒකේ යම් දෙයක්ත් තියෙනවා පිටිපස්සේ ආශිර්වාදයක්ත් ලබාගෙන ඒවා තමන්ට ගමනට හැබැයි ලොකුම ආශිර්වාදය තමයි අර විදිහට ඔහම වුණත් තමන් බලාගෙන ඉන්න පුළුවන් විදර්ශනා කරන් ඔහම ඒක ඇක්සෙප්ට් කරන් ඉන්න පුරුදු වෙන්න ඕනේ කරන් දෙයක් නැහැ මේකයි සිටුේෂන් එක මොකද දැන් අපවත් වෙන වෙලාවල එනකොට ඔහම අවස්ථාව එන්න පුළුවන් කර ඒ පින් අඩු වෙලා එහෙම අවස්ථාවලදී එතකොට තමන්ට එහෙම හිත හදාගෙන හුස්ම එතකොට හිත හදලා තිබ්බ විදිහට තමයි ඊළඟ උප්පත්තිය ලබන්නේ.